අයිබෝන් හැමෝටම අදත් සිංහලට YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. මේ තමයි අපි useful softwares ගැන කතා කරන episode number 3 එක. මීට පෙර ඔයගොල්ලන්ට මතකයි අපි ගොඩක් ප්‍රයෝජනවත් වන softwares දෙකක් ගැන කතා කරා. ඉතින් මේ video එකෙත් අපි කතා කරන්න යන්නේ ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වන තවත් software එකක් ගැන. අපි කලින් video වල බැලුවේ video editing කරන softwares ගැන. ඒ කියන්නේ video processing, video converting වගේ softwares. හැබැයි අද අපි බලන්න යන්නේ ගොඩක් වෙනස් software එකක්. අද අපි බලන්න යන්නේ 5KPlayer කියන මෙන්න මේ software එක ගැන. ඉතින් මේ software එක මෙන්න මේ website එකකින් ගිහලා ඔයගලන්ට download කරගන්න පුළුවන්. ඉතින් මේ software එක සම්පූර්ණයෙන්ම නොමිලේ ඔයගලන්ට මෙතනින් ගිහලා download කරගන්න පුළුවන්. මම මේ website එකේ link එක පළා description එකේ දාන්නම්. ඔයගලන්ට ගිහලා මෙතනින් download කරගන්න පුළුවන් මේ software එක. ඉතින් අපි බලමු මේ software එකෙන් මොකක්ද කරන්න පුළුවන් සහ මේකේ ප්‍රයෝජන මොකක්ද කියලා. මේ තියෙන මං ඉන්ස්ටෝල් කරපු software එක 5KPlayer කියලා මම මේක ඕපන් කරගන්නම් දැන්. ඉතින් ඕපන් කරපුව ගමන් මේ software එක මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා තියෙන්නේ මෙතන video, DVD, music, live, YouTube, DLNA, Airplay කියලා ගොඩක් services තියෙනවා. ඉතින් අපි එකින් එක බලමු මොකද්ද මේකෙන් කරන්න පුළුවන් කියලා. මේ software එකේ නම බැලුවා නම් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක 5KPlayer කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ මේක player එකක් සාමාන්‍යයෙන්. ඒ කියන්නේ videos, DVD, music එහෙම අහන්න පුළුවන් මේකෙන්. Music කහන්න පුළුවන්. ඒ වගේම මෙතන අපි videos බලන්න පුළුවන් අපිට ඕනේ. ඉතින් අපිට ඕන video එකක් මෙතනින් බලන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. අපි DVD film එකක් කඩෙන් ගත්තා නම් අපිට ගොඩක් ලේසියෙන් ඒ DVD film එක බලන්න පුළුවන් මෙතනින්. මෙන්න මේ DVD disk කියන option එක use කරලා. ඉතින් මේකේ හතරවෙනි දේ තමයි මෙන්න මේ live කියන එක. මේ live කියන එක ගොඩක් ප්‍රයෝජනවත් මොකද අපිට මෙන්න මේ වගේ ගොඩක් radio channels. ඒ කියන්නේ පිටරට තියෙන radio channels. උදාහරණයක් වශයෙන් BBC sports, CBC sports වගේ ගොඩක් radio channels online අහන්න පුළුවන් live. මම උදාහරණයකට මෙන්න මේ BBC sports කියන එක play කරලා පෙන්නන්නම්. මේක අපි click කරලා මෙතන play කියන එක click කරන්න තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති BBC sports live radio channel එක අපි මේකෙන් online අහනවා. ඉතින් මම හිතනවා මේක සමහර කට්ටියට ගොඩක් useful feature එකක් වෙයි කියලා. මේ ක්‍රෝස් කරලා මේකේ පස්වෙනේට තියෙන්නේ මෙන්න මේ YouTube කියන එක. සාමාන්‍යයෙන් මේක කලින් softwares වල බලපු YouTube download කරන option එකක්. ඉතින් මෙතනින් අපි URL එක මෙතන type කරලා ඔයාලට පේනවා මෙතන අපි type කරලා මෙතන paste URL and analyze කියන එක click කරාට පස්සේ මේ software එක පාවිච්චි කරලා ඒ YouTube video එක අපිට download කරගන්න පුළුවන්. ඔයාලට පේනවා මෙතන අපිට software එක analyze වුණා. මෙතනින් අපිට quality එක select කරලා 1080p නැත්නම් 720p ඒ වගේ quality එක select කරලා කෙලින්ම download කරන්න තියෙන්නේ ගොඩක් ලේසියි. ඉතින් මේ option එක කලින් software දෙකේම තිබ්බා. ඉතින් මේ software එකේ මේ option එක තියෙනවා. ඉතින් මේකේ 6 වෙනි option එක තමයි ගොඩක් useful option එක. මේ software එක unique වෙන්නේ මේ option එක නිසා. මොකද මේකේ DLNA සහ Airplay තියෙනවා. මේ service දෙක අපිට ගොඩක් useful වෙනවා. මොකද Chromecast වගේ අපේ devices මිලදී ගන්න ඕනේ නැහැ. අපිට මේ software එක පාවිච්චි කරලා අපේ phone එකේ screen එක අපේ computer එකට mirror කරන්න පුළුවන්. මේක කරන්න කලින් ඔයාගේ ෆෝන් එක සහ ඔයාගේ කම්පියුටර් එක එකම Wi-Fi network එකකට connect කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක වැඩ කරන්නේ නැහැ. ඉතින් ඔයාලට පේනවා මෙතන DLNA සහ Airplay කියලා තියෙනවා. ඉතින් මෙතන ඔයාලට පේනවා DLNA කියලා තියෙනවා. මෙතන DLNA කියන්නේ සාමාන්‍ය Android phone වලට use කරන දෙයක්. ඉතින් ඔයා ගාව තියෙන Android phone එකක් නම් මේක on කරන්න. එහෙම නැත්නම් ඔයා ගාව තියෙන iPhone එකක් නම් මෙන්න මේ Airplay කියන එක select කරන්න. මේක on කරාට පස්සේ ඔයාගේ iPhone එකේ screen එක මේකට mirror කරන්න පුළුවන්. ඉතින් මේක Android use කරන කට්ටිය DLNA on කරලා එහෙම නැත්නම් iPhone use කරන කට්ටිය Airplay on කරලා ඔයාගේ phone එකේ 5KPlayer කියලා option එකක් පෙන්වනවා. ඒක select කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති ඔයාගේ screen එක සම්පූර්ණයෙන්ම ඔයාගේ computer එකට එනවා මෙන්න මේ වගේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ screen එක එහෙම computer එකට ආවා. ඉතින් අපිට මට ඕන දෙයක් මෙතනින් කරන්න පුළුවන්. ඉතින් මේ service එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ අපි මොකක් හරි game එකක් video එකක් ලොකු screen එකක බලන්න ඕන නම් මෙන්න මේ option එක use කරන්න පුළුවන්. ඉතින් මේකට සාමාන්‍ය Chromecast වගේ devices තමයි use කරන්නේ. හැබැයි මේ software එක පාවිච්චි කරලා අපිට මේ දේ ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේක ගොඩක් smoothව වැඩ කරනවා. මේක Android වලත් මේ වගේ තමයි වැඩ කරන්නේ. මම උදාහරණයකට මේකේ මම game එකක් on කරලා පෙන්නන්නම් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් මේ cricket game එක බැලුවොත් ඔයාලට පේනවා ඇති මම මේකේ ලොකු screen එක දැන් බලනවා. ඒ කියන්නේ මම මේක මගේ computer එකේ play කරනවා වගේ. ඉතින් ඕගලන්ට පේනවා ඇති මේ software එකකින් අපිට ගොඩක් ලේසියෙන් ගොඩක් smoothව අපේ screen එක අපේ computer එකට mirror කරගන්න පුළුවන්.
අපි මිරර් කරන මේ ස්ක්‍රීන් එක අපිට ඕන නම් මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා රෙකෝඩ් කරන්නත් පුළුවන්. ඉතින් ඒක ගොඩක් යූස්ෆුල් ෆීචර් එකක්. මොකද YouTube වීඩියෝස් හදන කට්ටියට ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන් මේකෙන්. ඉතින් මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් එක මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මේක කැමති කට්ටිය ඉන්නව නම් ඒ ලින්ක් වලින් ගිහිල්ලා මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ සීරීස් එක සම්බන්ධව ඕගොල්ලන්ගේ අදහස අනිවාර්යයෙන්ම පහල කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයාර් කරන්න. ආයෙත් අපි මේ වගේම වීඩියෝ එකකින් හමුමු. Peace.